අපි දැන් මාස 9ක් තිස්සේ මෙතන ඇවිල්ලා ආණ්ඩුවට පැහැදිලි කරන්න උත්සාහ කරා මේ යන ගමන බිම වැටිලා හත් පොලේ ගාගෙන තමයි ආණ්ඩුව නවතින්නේ කියලා අපිට ඒක ගැටලුවක් නැහැ නමුත් ජනතාවට ඉතාමත්ම තද පහරක් වැදිලා තමයි මේ අඥාන ආර්ථික කලමනාකරණය හේතුවෙන් ජනතාවට වෙන දේ මොකද්ද කියලා අපි මාස 9ක් තිස්සේ විතර මෙතනදී කතා කරා. වෙච්ච දේ මොකද්ද කියලා මං හිතන්නේ නැවත විග්‍රහයක් අවශ්‍යයි කියලා. මොකද අපි ඕගොල්ලෝ දන්නවා මේ විග්‍රහය ප්‍රශ්නේ ඉදිරිපත් කරා කාලයක් තිස්සේ. නමුත් ඉතාමත්ම කෙටියෙන් අපි සඳහන් කරන්න ඕනේ මේකට හේතුව මොකද්ද වුනේ. මොකද ආණ්ඩුව කියන පට්ටපල් බොරු අපි ඒ තර්ක බිඳ දාන්න සූදානම් වෙලා ඉන්නවා මේ තෙල් මිල වැඩිවීමේ කතාව හැම. මේකට ප්‍රධානම හේතු හැටියට අපි කලින්ම දැක්කේ අනවශ්‍ය විදියට ප්‍රධාන වශයෙන් ආණ්ඩුවේ ආයතන වලට නවය ලබා දීම සඳහා ඒ කරගෙන ගිය පැවැත්තු ඒ පොලි අනුපාත කෘතිම ලෙස පහළ දමා තිබීම සහ රුපියලේ අගය කෘතිම ලෙස අධි ප්‍රමාණ කර තිබීම මේකෙන් සිද්ධ වුණේ ණය ගන්න ප්‍රමාණය ආණ්ඩුවට රටට ආර්ථිකයට දරා ගන්න බැරි විදියට ඉහළ ගියා ඒකත් එක්ක ආනයන භාණ්ඩවල තිබිච්ච මිල අඩු නිසා මොකද රුපියල අවප්‍රමාණ අධි ප්‍රමාණ කරලා තිබිච්ච නිසා අතිශයින්ම ආනයන වියදම වැඩි වුණා. උට දැම්මොත් පල්ලෙහාට වැටෙනවා වගේ තමයි ආර්ථික නීති. නිවාඩ් කබ්‍රාල්ට බෑ ආර්ථික නීති වලින් එළියට ගිහිල්ලා ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනාම රවට්ටලා මේ ක්‍රියාදාමය කරන්න. ඉතින් මේ මමත්ව ආර්ථික කළමනාකාරීත්වය නිසා අඥාන ආර්ථික කළමනාකාරීත්වය නිසා අද ඉතාමත්ම විශාල ලෙස ජනතාව බැටකමේ. එතන මං කියමින් හිටියේ මේ පොලි අනුපාතය සහ විනිමය අනුපාතය කෘතිම ලෙස පාලනය කිරීමට තැත් කිරීම නිසා ඒ වෙළඳ ශේෂය අතිශයින් වැඩි වුණා. ඒ වැඩි වෙනවත් එක්කම රුපියලේ අගය අධි ප්‍රමාණ කර තබා ගැනීමට අවශ්‍ය නිසා අර සංචිත වලින් අතිවිශාල ප්‍රමාණයක් වෙළඳ පොලට මහ බැංකුව වික්කා. මේක අපි කියනකොට මහ බැංකුව මොකද කිව්වේ? අපි කියනකොට මහ බැංකුව මොකද කිව්වේ? මහ බැංකුව කෝ එක්සත් ජාතික පක්ෂයේ මේ දේශපාලනඥයෝ ආර්ථික විද්‍යාඥයෝ හැටියට පෙනී සිටමින් ජනතාව මුලා කරන්න හදනවා කියලා. ඒකනේ කිව්වේ. පෙනී හිටියේ නෑ. ඒක තමයි අපි දන්න දේ. ඒක තමයි මේ මිනිසුන්ට කිව්වේ. මේක කිව්වේ ජනතාවට බරක් දෙන්න එපා. තමන්ගේ පුද්ගලික ආයතනය බංකොලොත් වුණාට අපිට ගැටලුවක් නෑ. බංකොලොත් වෙලා සුන්නත් දූලි වෙලා ගියාට අපිට කිසිම ගැටලුවක් නෑ. නමුත් අපි කතා කරේ ජනතාව වෙනුවෙන්. මේ අඥාන ආර්ථික කළමනාකරණයෙන් ජනතාව යන පහර කන්න යෑම සිදු වෙන බව නිසැකයෙන්ම අපි දැනගෙන හිටියා. ඒක තමයි අපි කිව්වේ මේ වැඩේ කරන්න එපා කියලා. ඊට පස්සේ අපි වහාම බල කරන ආණ්ඩුවට මිහින්න ආයතනය හෙට වහන්න කියලා. අපි බල කරන ආණ්ඩුවට මිහින්න ආයතනය හෙට වහන්න කියලා ඒකේ පාඩුව විතරක් දැනට කෝටි 1400යි 2011 අවුරුද්ද ඇරුණාම 2011 අවුරුද්දට තාම අපිට මේ වාර්තා ඉදිරිපත් කළා නැහැ. කෝටි 1400ක පාඩුවක් තියෙනවා ගිය අවුරුදු 3ට. අපි කියනවා හෙට උදේ වෙනකොට මේ ජනතාවගේ මුදල් කාබාසිනියා කරන මිහින්න ආයතනය වහන්න කුළුණක් හදන්න සූදානම් වෙලා තියෙනවා ඩොලර් මිලියන 110ක් වියදම් කරලා කෝටි 1300ක්. අපි ආණ්ඩුවෙන් ඉල්ලලා හිටිනවා කරුණාකරලා මේ කෝටි 1300 දැන් වියදම් කරන්න එපා. ඒ කෝටි එතන 1300යි මෙතන 1300යි දිගටම මිහින්නා වගේ ආයතනවලින් පාඩු ලබනවා. ඒ අනවශ්‍ය වියදම් ආණ්ඩුව වහාම නවත්තලා එව්ව ජනතාවට ජීවත් වෙන්න පුළුවන් විදිහේ
ක්‍රමවේදයකට ඒ මුදල් යොදවන්න කියලා.